පළවෙනි ප්‍රශ්නේ වදන්න අනිවාර්යෙන්ම සංඛ්‍යාවෙන් තමයි හැදෙන්නේ නේද? සංඛ්‍යානේ පාඩමෙන් තමයි හැදෙන්නේ. 13 ශ්‍රේණිය අපිට හම්බ වෙන ගණිතයේ පාඩම සංඛ්‍යානේ පාඩමෙන් තමයි සම්පූර්ණ ප්‍රශ්නයක් හැදෙන්නේ. මේ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් රචනා පේපර් එකේ 5 වෙනි ප්‍රශ්නේ විදිහට, ඒ කියන්නේ මුලින්ම හම්බ වෙන රචනා ප්‍රශ්නේ විදිහට අපිට තියෙනවා. ඒකර දැන් මේ 2022 පේපර් එකක ගත්තාම සංඛ්‍යානේ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ඕවරෝල් ලේසි. හරි, සාමාන්‍යයක් විදිහට ගත්තාම ගොඩාක් අමාරු ප්‍රශ්නයක් නෙමෙයි අපිට ඇවිල්ලා තියෙන්නේ, සාමාන්‍ය ලේසි ප්‍රශ්නයක්. හැබැයි මේක අනිත් පේපර් එක ගත්තාම, ඒ කියන්නේ නිව් සිලබස් එක පටන් ගත්ත 19 20 21 කියන පේපර්ස් ගත්තාම මේ පේපර්ස් වලට සාපේක්ෂව මේ පේපර් එක හොඳයි ටිකක්. හොඳයි කියන්නේ ගොඩක් ඇඩ්වාන්ස්, ඒකට වඩා අමාරු. හරිද? මේ 22 පේපර් එක අරවත් එක්ක කම්පයා කරාම එහෙම තමයි වෙන්නේ සීන් එක. එතකොට සාමාන්‍යයෙන් සංඛ්‍යානේ ප්‍රශ්නය ටිකක් ලේසි. හරි, අපි සංඛ්‍යානේ ප්‍රශ්නේ බලමු. අපිට කියනවා මෙන්න මෙහෙම 5 වෙනි ප්‍රශ්නේ. පර්යේෂකයෙක් ජෛව ඔක්සිජන් ඉල්ලුම BOD මැනීම සඳහා වැයවන සොරි සඳහා වැවක විවිධ ස්ථානවලින් එක්තරා දිනයකදී ජලයේ නියැදි 40ක් එකතු කළේය. ජලයේ නියැදි 40 සඳහා BOD අගයන්හි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය එක වගුවේ දැක්වේ. හරිද? BOD මනින්න පර්යේෂකයෙක් ගිහිල්ලා වැවකින් ජලය අරන් තිනෝ තැනින් තැනින් ඒ විදිහට තැන් 40කින් ජල නියැදි සාම්පල් 40ක් අරගෙන තියෙනවා. හරිද? BOD අගය, ඔයා දන්නවා BOD අගය කියලා කියන්නේ ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම. ඕක මනින්න තමයි දැන් මෙයා හදන්නේ. ඒ එකතු කරගත්ත දත්ත ටික, ඒ දත්ත 40 අපිට වගුවකට දාලා දීලා තියෙනවා. මොන වගුවක්ද මේක? සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා කියන්නේ මොකද්ද? අර අපි දන්නවනේ වගුවක තියෙනව නේද පන්ති ප්‍රාන්තර කියලා જાතිය. අන්න ඒ වගේ පන්ති ප්‍රාන්තර දාලා තියෙන වගුවක් නම් ඒක උදේ ලේසියෙන්ම අඳුර ගන්න ඩක් ගාලා මේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක්. ඒ කියන්නේ යම් පරාසයක් අතර තියෙන සියලුම ඒවා අදාළයි ඒකට. දැන් මේකේ ගත්තොත් එහෙම වගුවේ 0.1ක් 1ක් අතරයි දෙකක් දෙන්නෙක් ඉන්නවා. හරිද? එතකොට 0.1ක් 1ක් අතර සමූහයක් නිරූපණය කරමේවට අපි කියනවා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියලා. එහෙම නැතුව ඍජු වර්ගයක් දීලා තිනවනේ ඒවට කියනවා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියලා. දැන් මේක ඇවිල්ලා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. හරි. එතකොට මේක අපිට දීලා දිනවා වගුවක්. ඊට පස්සේ ඒ වගුවට අනුව දීලා කියලා මෙන්න මෙහිම පළවෙනියට කියනවා E කොටසේ පහත දී ඇති වගුව පිළිතුරු පත්‍රයේ පිටපත් කර පන්ති මායිම්, පන්ති ලකුණ, වැඩිවන සමුච්චිත සංඛ්‍යාතය, අඩුවන සමුච්චිත සංඛ්‍යාතය, වැඩිවන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය සහ අඩුවන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය යන තීර සම්පූර්ණ කරන්න. අපිට වගුවක් දීලා තියෙන මුදේ පේපර් එකේ. මේක සාමාන්‍යයෙන් ළමයි හැමදාම අපිට වෙයි කියන්නේ. හැමදාම නෙමෙයි, සමහර අවුරුදු වල නැති වුණා. ගොඩක් අවුරුදු වල මෙහෙම මේ වගුව දෙනවා. ඒ වගුවම අපි print අපේ පොතට අරගෙන ඉවරලා ඒක fill කරන්න තමයි දෙන්නේ. හරි. දීලා තියෙන වගුවේ අපි note එකක් දාගමු මුලින්ම. දැන් මේක පුරවන්න වගුව තියෙන්නේ අපි ගාව. මුලින්ම පන්ති ප්‍රාන්තර දිනනවා. හරිද? 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. හරි. පහලට 8ක් තියෙනවා. පන්ති ප්‍රාන්තර මුලින්ම පන්ති ප්‍රාන්තර තියෙනවා. ඊට පස්සේ ජල නියැදි සංඛ්‍යාව දීලා තියෙනවා. හරි. ජල නියැදි සංඛ්‍යාව ඔය දීලා තියෙන F නේද? සංඛ්‍යාතේ නේද? ෆ්‍රීකවන්සි එකනේ. හරි. ඊට පස්සේ අපිට දීලා තියෙනවා පන්ති මායිම්. වගුවේ තියෙනවා මම ලියන්නේ පන්ති මායිම. ඊළඟට පන්ති ලකුණ. පන්ති ලකුණ. ඊට පස්සේ වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය. වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය. ඊට පස්සේ අඩුවන සමුච්චිත සංඛ්‍යාතය. අඩුවන සමුච්චිත සංඛ්‍යාතය. ඊට පස්සේ වැඩි වෙන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය. වැඩි වෙන ප්‍රතිශත, එහෙම විතරක් මම ලියන්න, අන්තිමට අඩුවන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය. අඩුවන ප්‍රතිශත. හරි, ඔන්න ඔය විදිහට තමයි මේ අපිට වගෝ දීලා තියෙන්නේ. ඔන්න ඔය විදිහේ වගුවක් අපිට දීලා තියෙනවා. මේ වගුව අපිට පිටපත් කරගන්න කියනවා. පිටපත් කරගෙන වගුව සම්පූර්ණ කරන්න කියලා යාලා කියනවා. මුලින්ම අපි පිටපත් කරගත්තා. ඊට පස්සේ වගුවේ දීලා තියෙන දත්ත ටික අපි දාගමු. මුලින්ම වගුව පිටපත් කරගත්තා, ඊට පස්සේ වගුවේ දීලා තියෙන දත්ත ටික දාගමු.
හරි ඔන්න ඔහම වගුවක් දීලා තියෙනවා ඔහම වගුවක් දීලා තියෙනවා මේ වගුවේ දීලා තියෙනවා අපිට පන්ති ප්‍රාන්තර සෙට් එක 0.1 එකක් අතර හරිද 0.1 එකක් අතර මුලින්ම දීලා තියෙනවා 0.1 එකක් අතර ඊට පස්සේ 1.1 දෙකක් අතර 1.1 දෙකක් අතර ඊට පස්සේ 2.1 තුනක් අතර 2.1 තුනක් අතර ඊට පස්සේ 3.1 හතරක් අතර 3.1 හතරක් අතර ඊට පස්සේ 4.1 පහක් අතර 4.1 පහ ඊළඟට 5.1 6 ඊළඟට 6.1 7 අවසානයේ 7.1 8 ඔන්න ඔය විදිහට අපිට පන්ති ප්‍රාන්තර ටික දීලා තියෙනවා හරිද ඊට පස්සේ සංඛ්‍යාත ටික දීලා තියෙනවා 0.1 එකක් අතර PPM කියලා දීලා තියෙන්නේ මොකද්ද PPM කියන්නේ මේ PPM කියන්නේ ඒකකයක් parts per million මේකේ තේරුම parts per million ඒ කියන්නේ මේ ඉතාම කුඩා සාන්ද්‍රණයන් මනින ඒකකයක් හරිද මිලියනයක ඇති කොටස් ගණන මේකේ තේරුම parts per million හරි PP වලින් PPM වලින් දීලා තියෙන්නේ සංඛ්‍යාතය 0.1 එකක් අතර සංඛ්‍යාතය 2යි ඊට පස්සේ එක 2යි ඊළඟට 12යි ඊළඟට 10යි ඊළඟට 8යි ඊළඟට 4යි 0.2යි 2යි ඔන්න ඔය විදිහට අපිට දීලා තියෙනවා හරිද ඔය විදිහට දීලා තියෙනවා ඊට පස්සේ මේක දැන් පුරවන්න ඕන අපි දැන් මේ වගුව පුරවන්න ඕන කොහොමද පුරවන්නේ හරි පන්ති මායිම් ටික දාගන්න ඕනනේ මොකද්ද පන්ති මායිමක් කියලා කියන්නේ හරි දැන් අපි මේ තීරණ ටික මතක් කරගමු හරි පන්ති මායිමක් කියලා කියන්නේ මොකද්ද දැන් මායිමක් කියලා කියන්නේ මොකක් හරි දැන් අපි ඉඩමක් ගත්තොත් එහෙනම් ඉඩම් දෙකක් හරියටම වෙන් කරන තැනනේ නේද ඒ වගේ මෙන්න මේ පන්ති ප්‍රාන්තර දෙකක් හරියටම වෙන් කරන තැන තමයි හරියටම වෙන් කරන හරි මැද ස්ථානය තමයි අපි පන්තියේ මායිම කියලා කියන්නේ දැන් මේ බලන්න මේ පන්තියේ ඉහළ සීමාව 1 ඊළඟ පන්තියේ පහළ සීමාව 1.1 මේක එකෙන් ඉවර වෙලා ඊළඟ එක පටන් ගන්න තියෙන 1.1. එතන එකක වෙනසක් තියෙනවනේ. එකක වෙනසක් තියෙනවා. එතකොට ඇත්තටම මේකයි මේකයි වෙන් වෙන්නේ කොතනින්ද? ආ දැන් මෙහෙම බලුවොත් එහෙම අපි ඔය පන්ති මායිම කියන එක මෙන්න මෙහෙම එකක් නම් මෙතන තියෙනවා 1. ඊළඟට මෙන්න මෙතන තියෙනවා 1.1. මෙතන තියෙනවා 1, මෙතන තියෙනවා 1.1. එතකොට මේකේ හරි මැද වෙන්නේ දැන් මෙතනින් ඉවර වෙලා මෙතනින් පටන් ගන්න තියෙනවා. හරි මැද කියන්නේ මෙන්න මෙතනනේ. ඔතන වෙන්නේ ඇත්තටම මේ දෙක එකතු කරලා දෙකට බෙදුවම එනාගේ නේද? මේ දෙක එකට එකතු කරලා දෙකට බෙදුවම එනාගෙන මේක හරි මැද කියලා කියන්නේ. හරි? හරි මැද කියලා කියන්නේ ඔය දෙක එකට එකතු කරලා දෙකට බෙදුවම එනාගෙන. එතකොට පන්ති මායිම පළවෙනි එකේ අපිට ගන්න පුළුවන් මෙන්න මේ මේකයි මේකයි වෙන් වෙන තැන 1.05 කියලා. 1.0 තියෙනවා. 1. ඊළඟට 1 තියෙනවා. ඒ කියන්නේ 1.01 එකෙන් තමයි ඊළඟ මේ මේ වෙන් වෙන්නේ හරියටම 1.01. හරිද? 1. sorry 1.05. 0.5 0.5න් ඊළඟට ඔන්න ඒ තරම්ම ප්‍රමාණයක් නේ මේ ඉහළ පන්ති මායිමට එච්චර ප්‍රමාණයක් අන්න ගන්නට වෙන් වුණා හරිද දැන් මොකද්ද උනේ 0.05 0.5ක් එකතු වුණා එහෙනම් හැම හේකටම එකතු කරනවා ඉහළ සීමාවලට එකතු කරනවා පහළ සීමාවලට අඩු කරනවා හරි එතකොට මේකේ පහළ සීමාව වෙන්නේ මේ 0.1 නේ තියෙන්නේ එහෙනම් ඒකේ 0.5ක් අඩු කළාට පස්සේ 0.05 මේකටත් ඒ විදිහටම කරනවා. දැන් මේකෙන් ඉවර වෙන එකෙන් උනා ඊළඟ එක පටන් ගන්නවා. මායිම කියන්නේ හරියටම වෙන් වුණා ඊළඟ එක පටන් ගන්නවා. එතකොට 1.05 ඊළඟට 2.05. හරිද? ඊළඟට 2.05න් ආයි මේක පටන් ගන්න ගානට 2.05 ඊළඟට මෙතන 3 තියෙන්නේ 3ට 0.5 0.05 කියන තුන 3.05. ඊළඟට 3.05 ඊළඟට 4 තියෙන්නේ 4.05. ඊළඟට 4.05 තියෙනවා. ඊළඟට 5.05 තියෙනවා. ඊළඟට 5.05 මේක මේකෙන් 0.5ක් අඩු කරලා හැමෙන්නේ 5.05. මේකට 0.5ක් එකතු කළාම වෙනවා 6.05. 0.5ක් නෙමෙයි 0.05. ඊළඟට මේකට එනවා 6.05. ඊළඟට 7ට ඒ ගාන එකතු කරලා ඊට පස්සේ මෙතන දශම තිත තියෙනවා
එතකොට 7ට 0.05ක් එකතු කළාම එනවා 7.05 කියලා. අවසාන එකේදී එනවා අපිට 7.05 8.05 කියලා. හරි. ඔන්න පන්ති මායිම් ටික රෙඩි. පන්ති මායිම් ටික හරි. ඊළඟට මොකද්ද වෙන්න ඕනි? ඊළඟට පන්ති ලකුණ. පන්ති ලකුණ කියලා කියන්නේ මොකද්ද? මධ්‍ය අගය. මධ්‍ය අගය. මධ්‍ය අගය කියන්නේ මේ පන්ති ප්‍රාන්තරයේ තියෙන හරි මැද අගය. හරිද? පන්ති ප්‍රාන්තරයේ තියෙන හරි මැද අගය. හරි මැද අගය වෙන්නේ මොකද්ද? මෙන්න මෙන්න මේ පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාවයි පහළ සීමාවයි එකට එකතු කරලා දෙකට බෙදලා. හරිද? දැන් මෙතෙන්දි මොකද්ද කලේ? එක පන්තියක ඉහළ සීමාවත් ඊළඟ පන්තියේ පහළ සීමාවත් අතර හරි මැදනේ මේක පන්ති මායිම කියලා හදාගත්තේ. දැන් ඕකෙදි ගන්න පන්ති ලකුණ එහෙම නැත්තම් මධ්‍යය කියලා ගන්න මොකද්ද? පන්ති සීමා දෙක නැත්තම් පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාවයි පහළ සීමාවයි අතර හරි මැද. එතකොට මෙන්න මේක 0.1යි 1යි. ওই දෙක එකට එකතු කරලා දෙකට බෙදුවාම කීයද? 0.5යි 5යි. හරි? 0.5යි 5යි. දැන් ඕක ගන්න පන්ති ලකුණ මධ්‍ය අගය ගත්තොත් එහෙම මධ්‍ය අගය කියලා කියන්නේ ඉහළ සීමාවයි පහළ සීමාවයි එකතු කරනවා. 0.1 ධන 1 හරි 0.1 ධන 1 බෙදීම 2 එනවා අපිට 0.5යි 5යි කියලා. හරි ඔන්න ඔය විදිහට මේ හැම එකකටම කරන්න ඕන. ඉහළ සීමාවයි පහළ සීමාවයි එකට එකතු කරලා දෙකට බෙද බෙද දාන්නයි තියෙන්නේ. හරිද? එතකොට අපිට එන අගයන් ටික මම දාන්නම් 0.5යි 5 පළවෙනි. ඊළඟ එකට එනවා 1.5යි 5. හරි මේක රටාවකට යන්නේ. ඊළඟට 2.5යි 5. ඊළඟට 3.5යි 5. ඊළඟ ඉරළම 4.5යි 5 එනවා. ඊළඟට 5.5යි 5. ඊළඟට 6.5යි 5. මේක මම මකන්න නැත්තම් මේක පැටලෙනවා. ඊළඟ එකට 7.5යි 5. ඊළඟ එකට අවසාන එකට 7.5යි 5. හරි. ඊළඟට වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය. හරි ලේසි. කොහොමද කරන්නේ? මෙන්න මේ සංඛ්‍යාත තීරුව තියෙනවනේ. මේ සංඛ්‍යාත තීරුවේ මුලින්ම තියෙන අගය ලියන්න ගෙනහිල්ල මේක පළවෙනි අගය. ලියපු ගමන් මොකද්ද ලියන්න තියෙන්නේ? 2. මේකේ මුලින්ම තියෙන 2නේ. ඒක ගිහිල්ලා ලියනවා සංඛ්‍යාත තීරුවේ පළවෙනි අගය. 2යි. හරිද? ඊට පස්සේ මේ වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය හදන හැටි කියන්නේ. හරි ලේසි වැඩක් තියෙන්නේ. සංඛ්‍යාත තීරුවේ පළවෙනි අගය තියෙන අගය ගෙනහිල්ල ලිව්වා තීරුවේ උඩින්ම. සමුච්චිත වැඩි වෙන එකේ උඩින්ම. ඊට පස්සේ ඊළඟට සංඛ්‍යාතයේ තීරුවේ තියෙන අගය ගෙනිහිල්ලා එකට එකතු කරලා ඊළඟ වෙලෙදී. දැන් මේ දෙකට මේ දෙක එකතු කරමු. එතකොට කීයද? 4යි. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය 4ට මේ 12 එකතු කරනවා. මේ 4ට මේ 12 එකතු කරනවා. එතකොට කීයද? 16යි. ඊට පස්සේ මේ 16ට මේ 10 එකතු කරනවා. එතකොට කීයද? 26යි. 26ට මේ 8 එකතු කරනවා. කීයද? 34යි. 34ට මේ 4 එකතු කරනවා. කීයද? 38යි. 38ට බිංදුවක් එකතු කරාම ඒ 38ම තමයි. 38ට ආයි දෙකක් එකතු කරාම 40යි. හරි. ඔය වැඩේ ඔයා හරියට කළොත් එහෙම අනිවාර්යෙන් මෙන්න මේ තීරුවේ එකතු වෙනවනේ. ඒ කියන්නේ සංඛ්‍යාතයේ සිග්මා F කියන එක සංඛ්‍යාතයේ තීරුවේ එකතුවක් වෙනවනේ අපිට. සංඛ්‍යාතයේ තීරුවේ එකතුවක් තියෙනවනේ. මෙන්න මෙතන එකතුව කීයද සිග්මා F ගත්තොත්? සිග්මා F සමානයි 40යි. ඒක අපිට දීලා තියෙනවා. හරි මෙන්න මේ 40 අගය එන්න ඕන වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතයේ තීරුවේ අන්තිමයි. හරි ඔක හරියට කරනවා නම් එහෙමයි වෙන්න ඕනේ. ඔයාට එහෙම ආවෙ නැත්නම් ඔයාට කොහරි වැරදිලා. ඒක අපිට චෙක් කරගන්නත් පුළුවන් මේ වැඩේ. හරි. ඔන්න ඊට පස්සේ දැන් ඒකත් හරි. වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතයේ තීරුව හරි. ඊට පස්සේ මොකද කරන්නේ? අඩු වෙන එක ලියන්න ඕන. අඩු වෙන එක. අඩුවන එක කොහොමද ලියන්නේ? අඩුවන එක ලියන්නේ මෙතන අගටම ආපු වැඩි වෙන එකේ අඩු අගටම ආපු අගේ තියෙනවනේ. ඒ අගේ ගෙනihin ලියන උඩින් 40 නේ තියෙන්නේ. එහෙනම් මෙතන 40 ලියන මුලින්. ඊට පස්සේ මොකද කරන්නේ? මේ 40න් සංඛ්‍යාතයේ තීරුවේ මුලින්ම තියෙන අගය අඩු කර කර අඩු කර මේක බලන්න එන්න එන්න වැඩි වෙනවා. වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත. මේක එන්න එන්න අඩු වෙන්නයි ඕනේ. 40න් මේ දෙක අඩු කරනවා. එතකොට ඊළඟ තීරුවට එන්නේ කීයද? 38යි. 38න් ඊළඟට තියෙන දාන අඩු කරනවා. එතකොට කීයද? 36යි. 36න් මේ 12 අඩු කරනවා. 30යි 24යි නේද? 24යි. ඊළඟට එන්නේ
24යි. 24න් මේ 10 අඩු කළාට පස්සේ අපිට එනවා 14යි කියලා. 14න් මේ 8 අඩු කළාට පස්සේ අපිට එනවා 6යි කියලා. 6න් මේ 4 අඩු කළාට පස්සේ අපිට එනවා 2යි කියලා. 2න් මේ බිංදුව අඩු කළාට පස්සේ අපිට එනවා ඒත් 2යි කියලා අන්තිමේකට. හරි. ඔන්න අඩුවන සමුචිත සංඛ්‍යාත තීරුවත් හරි. අඩුවන සමුචිත සංඛ්‍යාත තීරුවත් හරි. ඊට පස්සේ වැඩි වෙන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය කොහොමද ඒක හදන්නේ? වැඩි වෙන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය ප්‍රතිශත සමුච්චිත ප්‍රතිශතයක් නේ ගන්න ඕනේ. කොහොමද ගන්නේ? වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතයේ මුළු ඔක්කොම කීයක් ඉන්නවද? 40යි. 40යි නේ. කොහොමත් ඔක්කොම 40යි ඉන්නේ. මේ 40න් පළවෙනිය ගාව කීයක් ඉන්නවද බලන්න. ඒක ප්‍රතිශතයක් විදිහට ලියනවා. දැන් මෙතෙන්ට ලියනවා නම් ලියන්න තියෙන්නේ කොහොමද? මෙන්න මෙහෙම. 40න් මේ 40න් දෙකක් මෙතන ඉන්නවා. 40න් 2යි ඉන්නේ. ඔක 100%න් වැඩි කරනවා. එතකොට අපිට එනවා ප්‍රතිශතය. මොකද වෙන්නේ? මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. දෙවරක් 10යි 20යි 20 බෙදීම 4 කියන 5යි කියලා අපිට එනවා. හරි? 5යි කියලා අපිට එනවා. ආ. ওই විදිහට ඊළඟ එකට ලියනවා නම් කොහොමද ලියන්නේ? ඊළඟ එකේ කීයක් ඉන්නවද? 4යි. එතකොට 4 බෙදීම 40 වැඩි කිරීම 100ට 100. මේකට 1යි මේකට 10යිනේ 100 මේ බිංදුව මේක කරපුවම 10යි කියලා ඊළඟ එකට එනවා. හරි? ඊළඟ එකට 10යි කියලා එනවා. ඔන්න ඔය විදිහට ඔක්කොටම හදන්න ඕන. ඔක්කොටම ඔය විදිහට හදාගෙන 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 යන්න ඕන. හරි? එහෙම දැන් ඔයාලට මම කිය හදන විදිහ කිව්වා. දැන් මම ඔක්කොම ටික හදලා ඔයාලට මේකට දානවා. හරිද? මුල් මේකට 5යි, ඊළඟ එකට 10යි, ඊළඟ එකට 40යි. දැන් ඔක පොඩි වැඩක් නේ. ඔක්කොටම කර කර යන එක බොරු වැඩක් නේ. එතකොට ඊළඟ එකට එනවා 65යි කියලා. ඊළඟ එකට එනවා 85ක්, ඊළඟ එකට 95යි 95යි, ඊළඟ එකටත් 95යි, අවසානයේ 100ක් එනවා. ඇයි? 40න් 40ම මෙතන තියෙනවා. මෙතන දෙනකොට 40න් 40ම තියෙනවා. හරි. අවසානයේ අඩුවන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය. ඒකක් කොහමද හදන්නේ? ඔක්කොම 40යි. 40න් පළවෙනි තැන කීයක් ඉන්නවද? 40න් 40ම ඉන්නවා. එහෙනම් පළවෙනියට අඩුවන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතයේ ප්‍රතිශතය 100ට 100යි. ඊට පස්සේ එකේ 95යි, ඊළඟ එකේ 90යි, ඊළඟ එකේ 60යි, ඊළඟ එකේ 35යි, ඊළඟ එකේ 15යි, ඊළඟ එකේ 5යි, අවසාන එකෙත් 5යි. හරි. ඔන්න ඔය විදිහට තීරුව සම්පූර්ණ වෙනවා. හරි. ඔන්න වගෝ සම්පූර්ණයි. වගෝ සම්පූර්ණයි. දැන් ඔයාට පුළුවන් ඔයාගේ උත්තර හරිද කියලා චෙක් කරගන්න. හරි. ඔයාගේ උත්තර හරිද කියලා චෙක් කරගන්න පුළුවන්. මුලින්ම අපි කරන්න ඕනේ මේ වගුව හදාගන්න එක. මොකද වක්‍ර අඳින්න හරි ජාල රේඛයක් අඳින්න හරි මොකක් කරන්නත් මේ වගුව හදාගෙන ඉන්න ඕන. හරි. ඔන්න වගුව. හරි. දැන් මේ වගුව ඔයා චෙක් කරගන්න ඕන. ඔයාගේ අඩුපාඩුවක් තියෙනවා නම් හදා ගන්න ඕන. මේක දැන් ඔය එකින් එක දැන් මේක ඇත්තටම ඕගොල්ලන්ගේ හැමෝගෙම හරි ඇති. මේවා හදන හැටි අපි දැනගන්න ඕන. පන්ති ලකු මායිම කියන්නේ මොකක්ද? ඒකක් ගන්නෙ කොහොමද? පන්ති ලකුණ කියන්නේ මොකක්ද? ඒකක් ගන්නෙ කොහොමද? වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතයක් හදාගන්නේ කොහොමද? අඩු වෙන සමුච්චිත සංඛ්‍යාතයක් හදාගන්නේ කොහොමද? ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත හදන්නේ කොහොමද? අන්න ඒකේ තියෙන එකනේ අපි දැනගන්න ඕනේ. නැත්නම් ওই වගුව පුරව ගන්න නම් අපිට මාකින් ස්කීමයක් හොයාගෙනත් කරගත්ත හැකියි. හරිද? වගුව පුරව ගන්න එක මේ වෙන්න ඕනේ. තියරි එක දැනගන්න ඕන මේවා හදන්නේ කොහොමද? මොකද අපිට මේක නෙමෙයිනේ ඉන්නේ. අපිට මේ අවුරුද්දේන එක බලා ගන්න, අපිට ඒක කරගන්න, මේකේ තියරි ටික අල්ල ගන්නයි ඕනේ. හරි. එතකොට අපි හදන්න ඕනේ කොහොමද? ඔන්න ඔය විදිහට. හරි. මේක අවුලක් තියෙනවා නම් ඔයාලගේ චූටි වෙලාවක් දෙනවා. ඔයාලට පුරව ගන්න දැන් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් ටක් දාලා පුරව ගන්න පුළුවන්. මොකද දැන් මේ බෝඩ් එකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කියන්නේ 90%ක් විතර මේකට ගිහින් තියෙන්නේ. වෙන මොකුත් කරන්න වෙන්නේ නැහැ. මේක මකන්න නැති. එතකොට මේක ඉස්සරහට යන්න, මෙතනින් ඉස්සරහට යන්න, මේකේ මොනවා හරි ඔයාලට ලියා ගන්න දෙයක් තියෙනවා නම්, ටක් දාලා පුරව ගන්න දෙයක් තියෙනවා නම්, සටහනක් දා ගන්න, ඔයාගේ නෝට් එකක් තියෙනවා නම් ප්‍රශ්නේ අපි චූටි වෙලාවක් දෙන්නම්. ඊට පස්සේ ඉස්සරහට යනවා. මේ පේපර් එක මරු. හරිද? ඔක ඔයා ලියා ගන්නකම අහගන්න මම කියන ඒවා. මේ පේපර් එක නියමයි. මේකේ තියෙනවා ලස්සන කිමිස්ට්‍රි ප්‍රශ්න දෙකක්. ලස්සන ගණිතයේ ප්‍රශ්න තියෙනවා. මේ සංඛ්‍යානේ ප්‍රශ්න නෙමෙයි. සංඛ්‍යානේ ප්‍රශ්නේ මේ ගිය අවුරුද්ද වලට සාපේක්ෂව පොඩ්ඩක් චුට්ටක් සරලයි. ඊළඟ ගණිතයේ ප්‍රශ්නේ නියම ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඒකින්ද ඒක ඒ ගණිතයේ ප්‍රශ්නේ අපි මේ හදන්න ඉගෙන ගන්න එක මාර වටිනවා. හරි. ඊට පස්සේ ෆිසික්ස් ප්‍රශ්න දෙකක් තියෙනවා සුපිරි. හරිද? නියම ෆිසික්ස් ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ ලස්සන කෙමිස්ට්‍රි ප්‍රශ්න දෙකක් තියෙනවා. හරි වැදගත් ප්‍රශ්න දෙකක්. එතකොට ඒ නිසා මේ පේපර් එක නියමයි. හරිද? මේ සමස්තයක් වශයෙන් ගත්තාම නියම පේපර් එකක්. මේක ලියන ගමන් මම මේ කියන ඒවා අහගන්න, මේක පුරව ගන්න. ලියපු නැති අය ඉන්නවා. ලියපු අය ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ.
හරි වැරදි දා ගන්න නම් එහෙම ප්‍රශ්නයක්වත් නැහැ. හරිද? හරිම බොහොම සරල වැඩක් තිබෙන මුලින්ම වගව පුරවන්න තියෙන්නේ. වගව පුරවල ඕන මොනවා කරන්නත් ඊට පස්සේ. හරි. මේකේ මේ අපිට ඉස්සරහට යන්න පුළුවන්ද? මේකේ මොනවා හරි ලියා ගන්නද තියෙනවද ඔයාලට? තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. මකන්න දැන් මම මකන්න හදන්නේ. මකන්න එපා නම් එපා කියලා දාන්න. මකන්න එපා නම් එපා කියලා දාන්න. එතකොට මම මකන්නේ. ප්‍රශ්නයක් නෑ වගේ. හරි. එහෙනම් අපි ඉස්සරහට යන් පේපර එකේ ඊළඟට අහන ප්‍රශ්න බලමු. පේපර එකේ ඊළඟට අහනවා මෙන්න මෙහෙම කතාවක් කියනවා. අපිට කියනවා වැව් ජලයේ මධ්‍යන BOD අගය ගණනය කරන්න කියලා. හරි දැන් මේ BOD අගය ආශ්‍රිත ප්‍රශ්නයක් දැන් අහන්නේ. ඒකේ මධ්‍යන BOD අගය හොයන්න කියලා කියනවා. මධ්‍යන BOD අගය. මධ්‍යන BOD අගය හොයන්නේ කොහොමද? මධ්‍යන හොයන්නේ කොහොමද? සිග්මා FX බෙදීම සිග්මා F නේද? සිග්මා FX తీරුවේ, ඒ කියන්නේ FX తీරුවේ එකතුව බෙදනවා තියෙන සංඛ්‍යාතයේ එකතුව. හරිද? සංඛ්‍යාතයේ එකතුව 40යි කියලා අපි දන්නවා. FX తీරුවකෝ දැන් මේකේ FX తీරුවක්කෝ F తీරුවක් නම් ඔන්න තියෙන සංඛ්‍යාතය. X తీරුව විදිහට අපි ගන්නෙ මොකද්ද? අපි ගන්නෙ මෙන්න මේ පන්ති ලකුණ කියන తీරුව. X తీරුව කියලා අපි සලකන්නේ මොකද්ද? මෙන්න මේ පන්ති ලකුණ කියන తీරුව. හරිද? X తీරුව. එතකොට ඔය දෙකේ ගුණිත ගන්න ඕන මුලින්ම. ඔය දෙකේ ගුණිත ගන්න නම් වෙනම තීරුවක් මේකට ඇඩ් කරන්න ඕනේ. එහෙම නැත්නම් අලුත් වගුවක් හදා ගන්න ඕනේ. හරි. දැන් මම මේක මකලා අලුත් වගුවක් හදනවා. දැන් මේක මකලා අලුත් වගුවක් හදනවා. හරි. මේ හරියෙන් මහන්නම් Fx තීරුවේ ගුණිතය ගන්නයි ඕනේ. හරි. ඔන්න මම අලුත් වගුවක් දාන්න යන්නේ. මොකක්ද ඒ වගුව? Fx වගුව. හරිද? F කියලා තීරුවක් තියෙනවා මේකට. මේ වගුවට F කියලා තීරුවක් තියෙනවා. X කියලා තීරුවක් තියෙනවා. ඊළඟට ඒ දෙන්නගේ ගුණිතය Fx කියලා තීරුවක් තියෙනවා. මෙන්න වගුව. හරිද? මෙහෙම වගුවක් අපි දාගන්න ඕන කොහොමත් ඔක හදන්න. F තීරුවේ අගයන් ටික දාගමු 2යි 2යි 12යි ওই ටික දාගන්න තියෙන්නේ. 2යි 2යි 12යි 10යි 8යි 10යි 8යි 4යි බිංදුවයි 2යි. හරි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ම තියෙනවා. හරි. X තීරුවේ අගයන් ටික ගත්තොත් X කියන්නේ පද්‍යාවි. බිංදුවයි 0.5යි 5. ඊළඟට 1යි 0.5යි 5. ඊළඟට 2යි 0.5යි 5. ඊළඟට 3යි 3.5යි 5. ඊළඟට 4යි 0.5යි 5. 5යි 5. ඊළඟට 5යි 0.5යි 5. ඊළඟට 6යි 0.5යි 5. අවසානයේ 7යි 0.5යි 5. දැන් ওই තීරු දෙක ගුණ කර කර දාගන්නයි තියෙන්නේ. හරිද? ওই තීරු දෙක ගුණ කර කර දාගන්නයි තියෙන්නේ. ඔය තීරු දෙක ගුණ කර කර දැම්මහම අපිට එන අගයන් ටික මම දාර වගුවට ඇඩ් කරනවා. අර තීරුවට දානවා. හරිද? Fx තීරුව. 0.5යි 5 දෙකෙන් වැඩි කළාම අපිට එනවා 1.1 කියලා. 1.1. දැන් මෙහෙම වගුවක් හදන්න කියලා තියෙනවද අපිට? නෑ හදන්න කියලා නෑ. හැබැයි අපිට කියනවා මධ්‍යන්නේ හොයන්න කියලා. එතකොට කැමති නම් ඔයාලට අර තීරු දීලා තියෙන වගුවේටම මේ වගේ තීරුවක් දාගන්න පුළුවන්. නැත්නම් වෙනම වගුවක් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනම නිකන් වරහන් දදා ලිය ලිය. ඒ කියන්නේ මේක වැඩි කිරීම මේක වරහන වැහුවා. ධන මේක වැඩි කිරීම මේක වරහන වැහුවා ධන අන්න එහෙම ලියන්නත් පුළුවන්. හරිද? මෙහෙම වගුවක් හදාගත්තාම ලේසි. 1.1 ඊළඟට 3.1 ඊළඟට 30.6 මේක මේකෙන් වැඩි කරාම 30.6යි 10 3.5 5න් වැඩි කළාට පස්සේ අපිට එනවා 35.5යි ඊළඟට එනවා 36.4යි ඊළඟට එනවා 22.2යි ඊළඟට එනවා මේක මේකෙන් වැඩි කරාම බිංදුවයි. කොහොමත් බිංදුවෙන් වැඩි වෙන්නේ. ඊට පස්සේ මේක මේකෙන් වැඩි කරාම 5.1. හරි. ඔන්න Fx තීරුව ගත්තා. F තීරුවක් තිබුණා. X තීරුවක් අපි හදාගත්තා. Fx තීරුව ගත්තා. දැන් පුළුවන් මධ්‍යන්නේ හොයන්න. දැන් පුළුවන් මධ්‍යන්නේ හොයන්න. දැන් අපිට පුළුවන් මෙන්න මේ වගුවට sigma Fx කියලා තීරුවක් ගන්න. හරි. sigma Fx කියලා තීරුවක් ගන්න පුළුවන්. ඒ කියන්නේ sigma Fx නේ. sigma කියන්නේ මොකක් හරි එකතුවක්. මෙන්න මේ මල් ලියලා තියෙන මෙන්න මේ අගයන් ටික Fx ගුණිතවල මේ රතු පාටේ ලියලා තියෙන අගයන් ටික එකතුව. ওই ටික එකතු කළාම අපිට එනවා 144ක් කියලා.
හරිද කීයක්ද 144ක් කියලා. එතකොට සිග්මා F කීයක් ආවද? සිග්මා F කීයක් ආවද? සිග්මා F සමානයි 40යි කියලා දීලාම තියෙනවා. එන්න දෙයක් නැහැ. දැන් දාන්න තියෙන්නේ දැන් මම මේ ටික මකනවා. දැන් අපිට දාන්න තියෙන්නේ මධ්‍යන්‍ය හොයන සම්බන්ධය. හරි මධ්‍යන්‍ය හොයන්නේ කොහොමද? සිග්මා F x බෙදීම සිග්මා F. මේක අපි ඕල් වෙල් කාලේ ඉඳලා දන්න එකක්. හරි. මට දෙත හැකි මධ්‍යන්‍ය BOD සමානයි සිග්මා F x බෙදීම සිග්මා F කියලා. සිග්මා F x කීයද? 144යි. සිග්මා F කීයද? 40යි. හරි. 14.4 බෙදීම 4 නේ තියෙන්නේ. 144 බෙදීම 40. අපිට එනවා 3.6යි කියලා. 3.6 මොනවද? PPM parts per million. මිලියන එකට ඇති කොටස් ගන්න. හරි. ඔන්න ඔන්න මධ්‍යන්‍ය යගේ හෙව්වා. මධ්‍යන්‍ය BOD යගේ. හරි. ඒක ඉවරයි. තාම හෙන්න පොඩි කොටසයි ඉවරුනේ. හරි. මධ්‍යන්‍ය BOD යගේ හෙව්වා. 3.6යි. ඊළඟ කොටසෙන් අපිට කියනවා B කොටසේ අපිට කියනවා ඉහත දෙක වගුවේ ව්‍යාප්තිය සඳහා වැඩි වෙන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය සහ අඩු වෙන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය යන දෙකම එකම අක්ෂ මත මෙම ප්‍රශ්නපත්‍රයේ සමග දී ඇති ප්‍රස්තාර කඩදාසිය අඳින්න. ඔයාට පේපර් එකක් එක්ක පේපර් එකත් එක්ක ඒ විදිහට ප්‍රස්තාර කොළයක් දෙනවා. එතකොට ඒක ඒ අඳින්න කියලා කියන ඒවා ඒ ප්‍රස්තාරය අඳින්න ඕන. ප්‍රස්තාර කොළය අඳින්න ඕන. දැන් මේ අවුරුද්ද විශේෂත්වය එකම ප්‍රස්තාර කොළේ එකම ප්‍රස්තාරයේ මත වක්‍ර දෙකක් නිරූපණය කරන්න තියෙනවා. ඇයි අඩු වෙන වැඩි වෙන දෙකම අපිට මේ ප්‍රස්තාරයට දාන්න වෙනවා. හරි. අඩු වෙන වැඩි වෙන දෙකම මේ ප්‍රස්තාරයට දාන්න වෙනවා. හරි. දැන් අපි ප්‍රස්තාරය අඳිමු. ප්‍රස්තාරය අඳිමු. හරිද? මට දැන් මෙහෙමයි. ගාන්ටම හරියටම ගන්න බැරි වෙයි. ඇයි ඒ? මේක ප්‍රස්තාර කොළයක් නෙමෙයිනේ. එතකොට මේකේ එහෙම හේවීම වෙන්න පුළුවන්. ප්‍රස්තාර කොළයක අඳින්න ඕනේ ගාන්ටම දශම ස්ථානෙට ගන්න. හරිද? දැන් මම අඳින මුලින්ම y අක්ෂය. y අක්ෂය. ඊට පස්සේ x අක්ෂය. x අක්ෂයේ බිංදුවෙන් පටන් ගන්න නැති නිසා මෙන්න මෙතනට අපි දාන පොඩි කොක්කක් වගේ එක. හරි. y අක්ෂයේ අපි අනිවාර්යයෙන්ම දාන්නේ මොනවද? ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය. ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය තමයි y අක්ෂයේ නිරූපණය කරන්නේ. x අක්ෂය අනිවාර්යෙන් මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රවල නිරූපණය කරන්නේ මොකද්ද? පන්ති මායි. පන්ති මායි. හරි. පන්ති මායින් තමයි x අක්ෂයේ තියෙන්නේ. හරි. එතකොට ප්‍රතිශත ටික ගත්තොත් එහෙනම් මෙතන බිංදුව කියලා ගත්තොත් 10 20 දිහලා කියලා ගන්න පුළුවන් නේ අපිට නේද? 10 20 30 40 50 60 70 80 90 100. ඔන්න ප්‍රතිශත ටික දාගත්තා. හරි. ඊට පස්සේ පන්ති මායිම් ගත්තාම අපිට ගන්න පුළුවන් වගුවෙන් පන්ති මායිම් ටික. පන්ති මායිම් ගන්නකොට අපි හැම වෙලෙම ගන්න කොහොමද? හැම වෙලෙම මුල්ම පන්ති පාන්තර දෙක ගත්තාම මුල්ම පන්ති මායිම් දෙක ගත්තාම මෙන්න මෙහෙම තියෙන්නේ 0.05ත් 1.05ත් ඊළඟට තියෙනවා 1.05ත් 2.05ත් කොහොම මෙන්න මෙහෙම 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 පහලට පහලට තියෙනවා. අපි මේකෙදි ගන්නෙ මෙන්න මෙහෙම L අකුරේ හැඩයට. මොන L අකුරේ හැඩයටද? මෙන්න මෙහෙම. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි එකක්, ඊළඟට මේ ඉහළ සීමා ටිකක් විතරයි යන්නේ. ඉහළ මායිම් ටිකක් විතරයි. පළවෙනිම එකේ විතරක් පහළ මායිම් සලකනවා. ඊළඟ ඒවා ඔක්කොම ඉහළ මායිම් ටික තමයි ගන්නෙ. හරි. පන්ති මායිම් ටික ගත්තාම අපිට ඉරත බලුවා මුලින්ම ඒතකොට 0.05 තියෙනවා. හරි. ඊළඟට තව 8ක් එන්න ඕනනේ පහළ එහාට එහාට. මුලින්ම එනවා 0.05. ඊළඟට 1.05. ඊළඟට 1.05. ඊළඟට 2.05. 2.05. ඊළඟට 3.05.
ඊළඟට 4.05 ඊළඟට 5.05 ඊළඟට 6.05 ඊළඟට 7.05 7.05 එතනින් ඉවර වෙනව නේද 7.05 අනේ 8.05කුත් තියෙනවා හරි 8.05කුත් තියෙනවා වගුවේ 8.05 ඔන්න ඔය විදිහට පන්ති මායිම් ටික දාගන්න පුළුවන් හරි දැන් වක්‍රයන් දින්න ඉතින් ලේසි වැඩේ දැන් කොහොමද වක්‍රයන් දින්න වගුවෙන් බලනවා වැඩි වෙන අඩු වෙන මුලින් බලමු අපි වැඩි වෙන එකද වැඩි වෙන එකේ ගත්තාම වැඩි වෙන එකේ අපි කලින් හදාගත්ත වගුවේ වැඩි වෙන එකේ මුලින්ම 0.5 1.5 අතර වැඩි වෙන සමුච්ඡේදන වැඩි වෙන ප්‍රතිශත සමුච්ඡේද සංඛ්‍යාතය ගත්තට පස්සේ වැඩි වෙන ප්‍රතිශත සමුච්ඡේද සංඛ්‍යාතය ගත්තට පස්සේ තියෙන්නේ කීයද 5 5 තියෙන්නේ හරිද 5 එහෙමනම් මෙන්න මේක කෙලින් මෙන්න මේ කෙලින් ගත්තාම මෙන්න මේ හරියේ 5 තියෙනවා හරි පටන් ගන්න කොහෙන්ද මෙන්න මෙතනින් පටන් ගන්න ඉතින් ඊළඟ එක මෙතන ලකුණු කළා ඊළඟට 2.5 1.5 අතර හරිද 1.05 2.05 අතර කීයක් තියෙනවද 10ක් තියෙනවා ඊළඟ එක මෙන්න මේ 10 කෙලින් ලකුණු කරනවා හරි දැන් මට ගාන්නටම දශමයටම ගන්න බෑ ඇයි ප්‍රස්ථාර කොලයක විතරයි මේක හරියටම කරන්න පුළුවන් ඊළඟ එක එන්න ඕනේ කොහෙන්ද ඊළඟට දිනන 40 ඊළඟ එක මෙන්න මේක කෙලින් එන්න ඕනේ 40 හරි ඊළඟ එක කෙලින් එන්න ඕනේ 40 එතකොට මට ලකුණු කරලා තියෙන්නේ මෙන්න මේ හරියෙන් 40 මෙතනදී තියෙන්නේ 40 මෙන්න මේ හරියට විතර ආසන්න වශයෙන් මොහොම ලකුණු කරලා තියෙන්නේ ඊළඟට 65 අපි ප්‍රතිශත තීරුවේ දාපු අගයන් ටික ඊළඟට 65 මෙන්න 60 තියෙන 65 කියන්නේ 70යි 60යි අතර ගාන්නටම හරියටම පහ ගන්න පුළුවන් අපේ ප්‍රස්ථාර කොලේ 65 මෙන්න මේ හරියෙන් විතර මට ලකුණු කරගන්න පුළුවන් ඊළඟට 85 මෙන්න මේ 5.05 කෙලින් 85 ලකුණු වෙන්න ඕන හරි 85 80 දිනන මෙන්න මේ හරිය තමයි 85 ඉන්නේ එතකොට ඊළඟට 95 මෙන්න මේ 60.05 කෙලින් 95 එන්න ඕන 90යි 100යි අතර මේ හරිය විතර හරිද 60.05 කෙලින් 95 ඊළඟ එක 95ම නේද තියෙන්නේ එහෙනම් 7.05 කෙලින් 95 තමයි එන්නේ මේ කෙලින් උත් එන්නේ 95ම තමයි ඊළඟ එකේදී 100ට 100ම යනවා ඊළඟ එකේදී 100ට 100ම හරි දැන් ඔය වක්‍රය තනි ඉරකින් යා කරනවා ඔය ලකුණු කරපු පොයින්ට් ටික තනි ඉරකින් ඔන්න ඔහොම යා කරනවා ඔන්න අපිට ආවා වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය හරි වැඩි වෙන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය වැඩි වෙන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඊළඟට අඩු වෙන එකත් අඳින්න කියලා කියනවනේ අපිට එකම මේක ඇතුළෙම හරිද මේ දැන් මේ මේ කෙලින් නෙමෙයි වෙන්නේ අර කෙලවර තියෙන්නේ හරි ඒක පොඩ්ඩක් එහෙම එහෙම වෙන්න පුළුවන් මොකද මේ ගානටම බලන්න බැරි නිසා හරි ඊට පස්සේ වැඩි වෙන එක ගත්තොත් එහෙම මේ අඩු වෙන එක මේ වැඩි වෙන එක අඩු වෙන එක ගත්තොත් එහෙම මුලින්ම පටන් ගන්නෙ 100ෙන් 100ෙන් ඒ කියන්නේ මෙන්න මේක කෙලින් තියෙනවා 100 මේ කෙලින් එකයි හරිද ඊළඟට තියෙනවා 95 මේක කෙලින් 95 මේක කෙලින් 95 ඊට පස්සේ 90 2.05 කෙලින් 90 මෙන්න මේ හරිය 90 ඊළඟට 60 3.05 කෙලින් 60 මෙන්න මේ හරියෙන් 60 ඊට පස්සේ 4.05 කෙලින් 35 4.05 කෙලින් 30යි 40යි අතර ලකුණු කරාම හරි මෙන්න 30යි 40යි අතර 4.05 කෙලින් ලකුණු වෙන්න ඕනේ මෙන්න මේ හරිය ඊළඟට 15 5.05 කෙලින් 15 15 කියලා කියන්නේ 10යි 20යි අතර මෙන්න මේ හරිය ඊළඟට 6.05 කෙලින් 5 මේක කෙලින් 5 මෙන්න මේ හරිය ඊළඟටත් 5 ඊළඟට 5 මෙතන 8.05 න් අවසන් වෙනවා දැන් මේ වක්‍රයත් අපිට පුළුවන් ඔන්නෝම තනි ඉරකින් යා කරන්න ඔන්න ඔය වගේ වක්‍ර දෙකක් අපිට එකම ප්‍රස්ථාර කඩදාසියක් මත නිරූපණය කරන්න පුළුවන් වෙනවා හරි
මේ මොකද්ද වැඩි වෙන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත. දැන් ඔයාලට බලමුහම පේනවා මේක වැඩි වෙන පැත්තට මෙහෙම ඉහළට තමයි ටික ටික ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත අක්ෂයේ වැඩි වෙන පැත්තට තමයි ගිහින් තියෙන්නේ. මෙයා ටික 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 අඩු වෙන පැත්තට තමයි වෙලා තියෙන්නේ. හරි. ඔන්න වක්‍රයන් දා. මේ වක්‍රය හරියට අඳින එක මාර වටිනවා. මොකද වක්‍රෙම් අහන්නේ ඊළඟට පස්සෙ ටික හැම වෙලෙම. හැම අවුරුද්දකම එහෙමයි වුනේ. ඊළඟට අහන පස්සෙ ටික සේරම වක්‍රාසිත තමයි අහන්නේ. ඊළඟට අහන පස්සෙ ටික බලමු. ඊළඟට අහනවා දැන් වක්‍රය තියෙනවනේ වැඩේ කරන්න. සී කොටසදී අහනවා අඳින ලද ප්‍රස්ථාර භාවිතයෙන් පහත දැස හොයන්න. මොනවද හොයන්න කියන්නේ? වැව් ජලයේ මධ්‍යස්ථ බියෝඩියගේ. වැව් ජලයේ මධ්‍යස්ථ බියෝඩිය කොහොමද මධ්‍යස්ථය හොයාගන්නේ? ඉතින් මධ්‍යස්ථය කියලා කියන්නේ හරි මැදනේ. එතකොට හරි මැද කියන්නේ ප්‍රතිශත සමුච්චිතයේ ඊයේද 50 නේද? 50නේ 100 මෙතන 100 මෙතන බිඳු නම් හරි මැද වෙන්නේ 50නේ. ආ ඔන්න ඔහොම ගැහුවාම 50 කෙලින් ගහනවා අර වක්‍රයට ඉර කඩ ඉර. ගහලා ඒ කෙලින් ගහනවා පහලට ඉර ඒක ආවා. ඔන්න ඔහොම එනවා. මෙන්න මෙතන නේද දැන් අගේ එන්නේ BOD අගේ. ඔන්න ඔතන තියෙන අගේ තමයි එන්නේ අපිට නිවැරදිව මධ්‍යස්ථයේ BOD අගේ කියලා. එතන අගේ කොහොමද ගන්නෙ දැන්? ප්‍රස්ථාර කඩදාසියක් ගත්තාම මේක මිලිමීටරේ චූටි කොට්ටු තියෙන්නේ. එතකොට අපිට ගාන්ටම් මෙතන අගේ ගණනය කරන්න පුළුවන්. 3.05 4 සැලකුවාට පස්සේ හරියටම මෙතන අගේ ගන්න පුළුවන්. එතන අගේ එන්න ඕනා අපිට මාකින් එකේ රේන්ජ් එකක් දෙනවා සාමාන්‍යයෙන් වගේ එකදී. ඒ කියන්නේ එක ළමයෙකුට එන අගේට වඩා දශමයක් දෙකක් තව ළමයෙකුට වෙනස් වෙන්න පුළුවන් නේද? ඒ නිසා අපිට මෙන්න මෙතන අගේ ඉඳලා මෙන්න මෙතනට අගේට යනකම් ඕනෑම එකකට හරිය දෙන්න කියලා දෙනවා මාකින් එකේ. දැන් මේකෙදි දෙනවා අපිට 3.55 3.5 3.35 3.55 අතර ඕනම ගියා. 3.05 4.05 අතරට මේ අපිට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මාකින් එකේ දීලා තිනවා 3.35 3.55 අතර ඕනෑම ගියා මධ්‍යස්ථයට හරිය. හරි? ඕනෑම ගයක් මධ්‍යස්ථයට නිවැරදි කියලා දිනවා. එතකොට මම මධ්‍යස්ථේ හොයලා ගන්නවා. මුකුත් අපිට ගණන් හදන්න මුකුත් නෑ. අර ප්‍රස්ථාරයට අඩිරුලක් තියලා කෙලින් ඉර ගහන්න විතරයි තියෙන්නේ. මධ්‍යස්ථය සමානයි කීයද? 3.35 3.55 අතර ඕනෑම ගයක්. හරි? ඔය අතර ඕනෑම PPM එකක්. පාර්ට් පර් මිලියන් එකක්. හරි? ඔයාලගේ උත්තර ඔයාලා තන තනියම හදලා නම් තියෙන ඔයාලට බලාගත්තා ඒක ඔයා අතර ගැස් තියෙනවා නම් නිවැරදි වැඩි. ඊට පස්සේ කියනවා අපිට ප්‍රශ්න පත්‍රයේ ඊළඟ ප්‍රශ්නේ විදිහට අපෙන් අහනවා. වැව් ජලයේ BOD අගයන්හි ඔන්න බලන්න හොඳ ප්‍රශ්නයක්. වැව් ජලයේ BOD අගයන්හි මැද පිහිටි දත්ත 95හි පහළ මායිම සහ ඉහළ මායිම. හරි? මෙන්න මේ BOD අගයේ මැද පිහිටි දත්ත 95 කියන්නේ මොකද්ද? දැන් මෙතන ඉඳලා මෙතනට 100ක් තියෙනවා. මැද පිහිටි 95 කියන්නේ මේ බලන්න මම බිංදුවේ ඉඳලා 5න් ඉරක් ගහනවා. මෙන්න මෙතන 5. මෙතන 100න් 95 ගාවින් ඉරකුත් ගහනවා. හරි. ඊට පස්සේ මේ බිංදුවයි මම මේ ගහපු ඉර මෙන්න මේක 5යිනේ. මේක 5යි මෙතන 95යිනේ. ඔය පහෙන් මේ බිංදුවයි 5යි අතර මම තව ඉරක් ගහනවා හරි මැද්දෙන් 2.5 වෙනවා. බිංදුව 2.5 5 7.5 10. එහෙම ලිකින් තියෙන්නේ. බිංදුවෙන් බිංදුවේ ඉඳලා උඩට 2.5න් ඉරක් ගහගන්න. මේ පැත්තේ 95න් තව 2.5ක් උඩට දාලා මං ගහගන්නවා 97.5න් මෙන්න මෙහෙම ඉරක්. හරි? 97.5න් පොඩි මාක් එකක් දාගන්න. අඩි ඉරක් ගහන්නේ චූටි මාක් එකක් දාගන්න. දැන් ළමයි මෙතන මේ පල්ලෙහාම 2.5ක් තියෙනවනේ මේ අපි ගහගත්ත ඉරෙන් පහළට 2.5ක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන මෙන්න මේ ඉරෙන් උඩට තව 2.5ක් තියෙනවා. ඒ මේක ගහන්නේ 97.5න්. ආ එතකොට මෙතන 2.5යි මෙතන 2.5යි අයින් කළාට පස්සේ මෙන්න මේ ඉරි දෙක අතර ප්‍රමාණය කීයක් වෙනවද? 95ක් වෙනව නේද? ඇයි මෙතන පහළ 2.5යි මේ උඩ 2.5යි එකතු වුණාම 5යි. මුළු 100න් ඒ 5 අඩු කළා දැන් මම මෙන්න මේ අතර ප්‍රමාණය මෙන්න මේ ප්‍රමාණය 95ක් වෙනවනේ. හරි? වක්‍රයේ ওই ප්‍රමාණය 95ක් වෙනවා. දැන් මොකද කරන්නේ? ගහනවා ඉරි. මෙන්න මේ ගහගත්ත ඉරි වලින් ගහනවා වක්‍රයට ඉරි. හරි වක්‍රයේ කැපෙන තැන් බලා ගන්න. වක්‍රයට ඉරි ගහන. ඔහොම ගැහුවාම මෙන්න මේ වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය තියෙන්නේ. මෙන්න මේ වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ තියෙනවා. මෙන්න මේක. ඒකෙන් අපිට ගන්න පුළුවන් ඔය කැපෙන තැන් වලින් අගයන් ටික. පහළ මායිම් කොහෙටද ඇවිල්ලා තියෙන්නේ? මේ බලන්න මෙන්න මේ මෙතන 2.5න් ගහපු රේඛාව මේ 2.5න් ගහපු රේඛාව කොහෙටද ටච් වෙන්නේ? මේ 2.5න් ගහපු රේඛාව මෙන්න මෙතෙන්දි කැපෙනව නේද මේ වක්‍රය? මෙන්න මේ පහළින්ම කැපෙනවා. ඒ කියන්නේ ඒ කෙලින් මෙන්න මෙතන තියෙන අගය තමයි පහළම මායිම්. ඇයි මේ පන්ති මායිම් තීරුවේ මේ පහළම මායිම් මේක. ඊට පස්සේ අර පැත්තෙන් උඩ
අනුහතයි දශම පහ කලින් ගහන එක ඇවිල්ලා මෙතනින් කපනවනේ. ඒතර මෙන්න මෙතන තමයි ඉහළම මායිම වෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට ප්‍රස්ථාරයේ හරියට පරිමාණයට ඇඳ හැමෝට මෙතනින් පහළ මායිමත් මේ කැපෙන තැනින් ඉහළ මායිමත් මේකේ ගන්න පුළුවන් වෙනවා. හරි. එතකොට 95ක් 95 95ක සීමා ප්‍රතිශතයක් පෙන්වන ඉහළ මායිමයි පහළ මායිමයි දාන්න තියෙනවා. මම ලියනවා පහළ මායිම මුලින් ලියන්නේ. පහළ මායිම. හරි. පහළ මායිම අපිට එනවා 0.55. හරිද? 0.55 0.75 අතර ඕනෑම අගයක් ගන්න පුළුවන්. 75 ppm අතර ඕනෑම අගයකට නැවරදී හරිය දෙනවා. දැන් මෙතන ඇවිල්ලා නම් තියෙන්නේ මේ 0.05ට වඩා එහා අගයක් හරියටම කොතනද කියලා හොයන්න බෑ මේක ප්‍රස්ථාර ගොඩක් නෙවෙයි නිසා. ඊළඟට ඉහළ මායිම. ඊළඟට ඉහළ මායිම ගන්න පුළුවන් අපිට. 0. sorry ඉහළ මායිම මෙන්න මෙහින් මේ ගැටලා තියෙන්නේ මේ 7 එහා 7.05 වෙනුත් එහාට තමයි ඇවිල්ලා තියෙන්නේ. අපිට එන්න ගන්න පුළුවන් 7.55 7.55 7.75 අතර ඕනෑම අගයක්. 7.5 අතර ඕනෑම අගයක් ඈ මේ වගේ අගයන් දෙකක් එන්නේ නැහැ. ඔයාට එන්නේ එක අගයක් ඍජු අගයක්. මේ අතර ඕනෑම අගයක් කියලා මේ කියන්නේ. මේ අතර ඕනෑම ඉහළ මායිමක් ඕනෑම පහළ මායිමක්. හරි. එක අගයයි එන්නේ. හරි. ඔය විදිහට අපිට 95% ප්‍රතිශතය අපිට හොයාගන්න පුළුවන්. ප්‍රතිශතය පෙන්වන පන්ති මායිම් දෙක හොයාගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ කියනවා දූෂිත ජලය අඩංගු ජල නියැදි ප්‍රතිශතය කොච්චරද හොයන්න කියලා. දූෂිත ජලය අඩංගු ජල නියැදි ප්‍රතිශතය. ගත්ත ජල නියැදි සෙට් එකෙන් දූෂිත ජලයේ තියෙන ජල නියැදි ටික කොච්චරද කියලා අහනවා. අපිට කියනවා BOD අගය PPM 6ට වඩා හෝ 6 හෝ ඊට වැඩි ජල නියැදියා දූෂිතයයි සැලකේ. PPM 6 හෝ ඊට වඩා වැඩි එකක් තමයි දූෂිතයි කියන්නේ. PPM 6 තියෙන්නේ කොහෙද? මෙන්න මෙතන නේද? මෙන්න මෙතන 6.05 තියෙන්නේ. දැන් ඔතනින් අපිට මෙන්න මේ හරියෙන් අපිට 6 කියන එක්කෙනා හොයාගන්න පුළුවන් මෙතන. 6 කියන එක්කෙනා හොයන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? ගහන්න මෙන්න මේ 6 කෙලින් ඉර. හරියටම 6 කෙලින් ඉර ගහගන්න. දැන් අපි පැමිණෙලෙන් පටන් ගත්ත ප්‍රතිශත පැත්තෙන් ඉර ගහන්න. දැන් ගමු 6 මේ පැත්තේ, පන්ති මායිම් පැත්තේ. කොහොම ඉරක් ගහගන්න? මේ ඉරේ ඉඳලා ගන්න මෙන්න මෙහෙම මේ වක්‍රයට තියෙන උස වැඩි වෙන එකට. ඊට පස්සේ එතන ඉඳලා ගහන්න මේ පැත්තට ඉර. එතකොට මෙන්න මෙතන කැපෙන ප්‍රතිශතය තමයි ඒකේ අගය වෙන්නේ. මොකේ අගයද? දූෂිත ජල ප්‍රතිශතය වෙන්නේ. හරි. මෙන්න මෙතන අගය අපිට එනවා. හරි. එතකොට කොච්චරක් වෙනවද කියලා බලමු. අපිට එනවා දූෂිත ප්‍රමාණය මෙන්න මෙතන 90ට වඩා වැඩි ගණක් නෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මේ එතනින් උඩ ටිකනේ දූෂිත වෙන්නේ. දැන් 6ට වඩා වැඩි ටිකනේ. ඒ කියන්නේ 6ට වඩා එහා ටික. ඒ කියන්නේ මේකෙලින් මෙතනට ගහම මෙතනින් උඩ ටික තමයි දූෂිත වෙන්නේ. අපිට වගේ ගානේ දීලා තියෙනවානේ 6 හෝ 6ට වැඩි ඒවා කියන්නේ. එතකොට මෙතනින් උඩ ටික තමයි ගන්න ඕනේ. මෙතනින් උඩ එනවා අපිට මෙන්න මේ 90ට වඩා වැඩි ප්‍රමාණයක් නේ තියෙන්නේ. එතකොට මුළු ඔක්කොම 100යි 100න් 90ක්ම අයින් කරලා පස්සේ මෙතනින් උඩ ටික තමයි නරක වෙන්නේ. එතකොට ඒ අගය එන්න පුළුවන් අපිට දූෂිත ප්‍රතිශතය එන්න පුළුවන් අපිට 105ත් 107ත් අතර. 5ත් 7ත් අතර ඕනෑම අගයකට දෙන්න පුළුවන්. හරි. 105ත් 107ත් අතර ඕනෑම ප්‍රතිශතයක් වෙන්න පුළුවන් මේ දූෂිත අගය. මොනවද ඔය? 105ත් 107ත් අතර කියලා කියන්නේ BOD අගේ නරක් වෙච්ච නැත්නම් BOD අගේ නුසුදුසු දූෂිත ජලය 6ට වඩා PPM 6ට වඩා වැඩි ප්‍රමාණය. අතනට අතනින් එහා ටිකනේ මේ පැත්තේ උඩ ටික වෙන්නේ. හරි. එතකොට මෙතනින් උඩ ටික තමයි අපි ගන්න ඕනේ. ඔන්න වක්‍රය ආශ්‍රිතව අපි මේ ප්‍රශ්න ටික ඔක්කොම හදුවා. එතකොට ඔය වක්‍රය නිවැරදිව අඳින එක මාර වැදගත්. දැන් මේ සාමාන්‍යයෙන් මේ අහන ප්‍රශ්නවලදී සංඛ්‍යානේ ප්‍රශ්නේ හදන්න චුට්ටක් වෙලාව යනවා අනිත් ගණිතයේ ප්‍රශ්නයට වඩා. ඇයි? මේ වක්‍රය අඳින්න ඕන හරියට වගු පුරවන්න ඕන. ඔය අඳින කරන වැඩ ටිකක් තියෙනවානේ. ඒ නිසා චුට්ටක් වෙලාව යනවා වැඩි. මේක හැමෝටම එහෙම නෑ. ගොඩක් බහුතරයක් අයට වෙන විදිහ මං කිව්වේ. සමහර අයට අඩුවෙන් කරගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ D කොටසේ අපිට අපෙන් අහනවා මෙන්න මෙහෙම. B කොටසේ අපිට කියනවා පහත් සඳහන් කළ ජල නියැදි 40ට අමතරව එදිනම රැස් කළ තවත් ජල නියැදි 10ක BOD අගයන් සැලකිල්ලට ගැනීමට තීරණය කරන ලදී. මෙම ජල නියැදි 10හි BOD අගයන් PPM වලින් පහත දී ඇත. හරිද? අර කලින්ම ගත්ත 40 තියෙනවනේ අපි මේ වක්‍රයන්දී ඒ 40ට අනුවනේ. ඒ ජල නියැදි 40ට අනුවනේ මේ වක්‍රයන්දී. ඒතර මේ වක්‍රයට ගත්ත 40ට අමතරව තව 10ක් කරගෙන. ඒ 10ත් PPM වලින් පේපර් එකේ දීලා තියෙනවා.
අන්න ඒ 10ක් සැලකිල්ලට ගන්න කියනවා. දැන් කියනවා ඉහත ගණනය කරන ලද BOD අගය සහ අමතර ජල නියැදි 10 ඔය දැන් දීලා තියෙන 10 ඒ 10 BOD අගයන් භාවිතයෙන් වැව් ජලයේ මධ්‍යන්න BOD අගෙන් නැවත ගණනය කරන්න කියනවා. හරිම ලේසි වැඩන්නේ ඔය කියන්නේ. මේ බලන්න. එතකොට දැන් දීලා තියෙන සංඛ්‍යා ටිකම ලියාගත්තොත් අපිට දීලා තියෙනවා. දැන් දීලා තියෙන සංඛ්‍යා ටික 7ක් 0.7 0.7 දීලා තියෙනවා 1.4 1.4 2.7 3.1 3.4 4 ඒ කියන්නේ 4.0 5.0 5.5 6.0 7.0 ඔන්න ඔය විදිහට දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට අගයන් ටික දීලා තියෙනවා. හරිද? අපිට කියනවා ඉහත ගණනය කරන ලද BOD අගයන්ගේ මධ්‍යන්නයට අමතරව කලින් ගත්ත 40ට අමතරව මේ ටිකත් එකතු කරලා නැවත මධ්‍යන්නය ගන්න කියලා. දැන් මධ්‍යන්නය කියලා කියන්නේ ළමයි සිග්මා. දැන් මධ්‍යන්නය x bar කියලා ගත්තොත් අපිට ගත්ත හැකි sigma fx බෙදීම sigma f කියලා නේද? sigma fx බෙදීම sigma f. එවලේ කීයක් ආවද sigma fx? එවලේ ආවා 144. 144 කාවා එවලේ sigma fx తీරු එකතුව. හරිද? ඒ කියන්නේ fx తీරු එකතුව. දැන් මේ ටිකේ එකතුවක් ගන්න ඕනනේ. ආ මේ ටිකේ එකතුව. මේ ටිකේ එකතුව අපිට ලියත හැකි මෙන්න මෙහෙම. හරිද? මේ ටිකේ එවලේ තිබ්බා 144. ධන. දැන් අලුත් 10ක් තියෙනවනේ. මේ ටිකේ එකතුව ගත්තාම මේ ටික එකතු කරන්නයි තියෙන්නේ කින් එක. හරිද? මේ ටික ඔක්කොම එකට එකතු කළාට පස්සේ අපිට එනවා 38.8ක් කියලා. හරිද? 38.8ක් කියලා. එවල 144යි. දැන් මෙන්න මේ ටික එකතු කරන්න කි අලුතෙන් දින මේ ටික එකට එකතු කරනවා 38.8යි. එවල දත්ත 40යි, දැන් දත්ත 10යි. ඔක්කොම දත්ත කියන්නේ 50යි. එහෙනම් දැන් sigma f කියද 50යි. මේක බෙදන්නයි තියෙන්නේ. 144ට 38.8 එකතු කරාම අපිට එනවා 144 ධන 38.8 අපිට එනවා 182.8 කියලා. හරිද? 182.8 බෙදීම 50 අපිට එනවා උත්තරේ මධ්‍යන්‍ය VOD අගය 182.8 බෙදීම 50 අපිට එනවා 3.6 5 6 කියලා. 3.6 5 6 මොනවද? PPM parts per million. ඔන්න නැවත මධ්‍යන්‍ය ගණනය කළා. එවලේ කීයක් ආවද? 3.6යි. දැන් කීයක් තියෙනවද මධ්‍යන්‍ය? 3.6 5 6. එවලේට වඩා දැන් දශම සංඛ්‍යාවකින් වැඩි වෙලා. ඇයි මේ දත්ත ටිකක් එකතු වුණානේ අලුතේ? හරි. ඔන්න 2022 පේපර් එකේ සංඛ්‍යානේ ප්‍රශ්නේ සම්පූර්ණ කතා කරලා ඉවර වුණා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් දැන් කියන්න. ඊළඟට ඉස්සරහට යන්න පුළුවන් අපිට. මේක මුකුත් ප්‍රශ්නයක් නැත්නම් මෙතනින් එහාට අපිට යන්න පුළුවන් ඊළඟ ගණිතයේ ප්‍රශ්නෙට යන්න පුළුවන්. මේක මොන හරි ප්‍රශ්නයක් නැත්නම් හරි සම්පූර්ණ ප්‍රශ්න කතා කරලා ඕගොල්ලෝ දැන් හරියට බලන් හිටියොත් තේරෙයි මේක ඊ හැටි එකක් නෙමෙයි. ඒ හැටි එකක් නෙමෙයි කියන්නේ ඇත්තටම මේ පාර ගිය පාර මේ පේපර් එකේ සංඛ්‍යානේ ප්‍රශ්නේ එම ලොකු අමාරු කේස් එකක් තිබුණේ නැහැ. හරි ලේසි දේවල් ටිකක් නේ තිබුණේ. දැන් මේ වක්‍රය ඇඳගත්තා නම් තඩබඩ ගාලා ගේම ගහන්න පුළුවන් වක්‍රේ.